අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය දෙවනී පාඩමේ හතරවෙනි කොටස අවසාන කොටස පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් සාකච්ඡා කරන්නේ. මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙන සියලු පාඩම් වල ලින්ක් එක පහතින් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඔබට පුළුවන් ඒ පාඩම් සියල්ලක්ම ලබා ගන්න. අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලාත් සිහිපත් කරන ගමන් අද පාඩම අපි සාකච්ඡා කරමු. සිව්වන ආර්ය සත්‍ය දුක නැති කිරීමේ මඟ මාර්ගයයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ හතරවෙනි ආර්ය සත්‍ය පිළිබඳව සෑම අවුරුද්දකම වගේ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. අපි බලමු කොහොමද මේ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් පහුගිය අවුරුදුවල 2013-2014 වර්ෂයේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්ත ඒ පියවර තුන නම් කරන්න මේ සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ තොරතුරු. එම පියවරට අයත් අංග 8 දක්වා කැමැති අංග දෙකක් හඳුන්වන්න කියන ප්‍රශ්නයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අය මේ වරිය අට්ටාංගික මාර්ග මේකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර කරලා තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරද්දී එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා චතුරාර්ය සත්‍ය ඇතුළත් පළවෙනි සූත්‍ර දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ නම ලියලා දේශනා කළේ කාටද ආදී වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ 2013-14 වසරේදී ඊට අමතරව 2014-15 වසරේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත ආර්ය සත්‍යයේ නම ලියන්න නිර්වාණ අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වෙයි. එය එසේ හැඳින්වීමට හේතුව කුමක්දයි පහදන්න. එම මධ්‍යම ප්‍රතිපදා ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ වලින් තුනක් නම් කරන්න. ලෞකික මෙන්ම ලෝකෝත්තර යහපත සලසා ගැනීමට සම්මා දිට්ඨිය හෝ සම්මා සංකප්පය උපකාරී වන අයුරු පෙන්වා දෙන්න. මේ විදිහට 2015-2016 වසරේත් ප්‍රශ්න අහලා තියෙනවා. 2015-2016 වසරේදී ආර්ය සත්‍ය දේශනාව ඇතුළත් ප්‍රථම දේශනාවේ නම දක්වා ඒ ශ්‍රවණය කළ පිරිස කවුරුන්දයි පෙන්වා දෙන්න. එම ආර්ය සත්‍යයේ ප්‍රභේද සතර සිංහල හා පාලි භාෂා දෙකෙන්ම දක්වන්න. ප්‍රථම ආර්ය සත්‍යයට ඇතුළත්ව ඇති සමාජයේ සෑම කෙනෙකුම මුහුණ දෙන ලක්ෂණ හතරක් දක්වා ඒව ඇතුළත් දුක්ඛ ප්‍රභේදයේ නම ලියන්නේ කියලා සඳහන් කරනවා. ওই විදිහට 2015-2016 වසරේ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ආර්ය ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග දක්වන්න, එම අංග 8 ත්‍රිශික්ෂාවට ඇතුළත් වනසේ බෙදා දක්වන්න, දුක නැති කිරීමේ ප්‍රතිපදාව හැඳින්වෙන නම ලියා එන් ප්‍රතික්ෂිප්ත අන්ත දෙකේ ස්වභාවය හඳුන්වන්න, එහෙම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට පස්සේ දෙදස් දහනමේ වර්සයේ ප්‍රශ්න පත්තරයේදී චතුරාර්ය සත්‍ය නම් කරන්නේ ඒව ආර්ය සත්‍ය නාමයෙන් විශේෂ කොට දැක්වීම හේතුව පහදන්න. සිවන ආර්ය සත්‍ය මජ්ජිමා පටිපදා නාමෙන් හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දී එම ප්‍රතිපදාවට අයත් අංග අනුපිළිවෙලින් දක්වන්න කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගිය අවුරුද්දේ 2018-2019 වසරේ ප්‍රශ්න පත්‍රයේදී. ඉතින් ওই විදිහටයි ප්‍රශ්න පත්‍රවලදී මේ පාඩමට අදාළ ප්‍රශ්න සකස් වෙන්නේ. ඒකත් මතක තියාගෙන අපි බලමු මධ්‍යම ප්‍රතිපදාව, එහෙම නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය පිළිබඳව දහම් පාසල් අවසාන විභාගයේට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියන එකත් සමගම පාඩමෙන් තොරතුරු සාකච්ඡා කරමු.
එසේ නම් විශේෂ කරුණු මතක තබාගන්න ඒ වගේම සලකුණු කරගන්න අවශ්‍ය නම් ලියාගන්නටත් පුළුවන්. දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡය කියන පොතත් ඔබට මේ සමගම පාවිච්චි කරන්න පුළුවන්. පොතේ සඳහන් වෙන විදිහටමයි අපි මේ සාකච්ඡා කරන්නේ. පොතේ තියෙන අකුරු තරමක අපහසුවකින් කියවන්න සිදුවෙන නිසා මේ විදිහට ඔබට විශේෂ කරුණු විශේෂ කරලා දක්වමින් පාඩම් ඉදිරිපත් කරන්නේ. බලමු කොහොමද තොරතුරු තියෙන්නේ කියලා. දුක නැති කිරීම බුදු දහමෙහි ඉගැන්වෙන පරම සුඛය හෙවත් නිර්වාණය වශයෙන් සැලකෙන කල්හි ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ප්‍රතිපදාවක් තිබිය යුත්තේය. දුක නැති කිරීම තමයි බුදු දහමේ පරම සුවය විදිහට උගන්වන්නේ. ඒ තමයි නිර්වාණය කියලා සලකන්නේ, නිර්වාණය කියලා උගන්වන්නේ. ඉතින් මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යම්කිසි මාර්ගයක්, ක්‍රමවේදයක්, ප්‍රතිපදාවක් තිබිය යුතුයි. ඒ ප්‍රතිපදාවට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පනවා වදාළේ ප්‍රතිපදා මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව තමයි දුක නැති කිරීමේ ප්‍රතිපදාව මාර්ගය බවට පත්වෙන්නේ. කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් දුක නැති කිරීමේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රතිපදා මාර්ගය කුමක්ද කියලා මධ්‍යම ප්‍රතිපදාව, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පිළිතුරු දෙන්නට අපිට දැනුම නිවැරදි වෙලා තියෙන්නට ඕන. මධ්‍යම නම් වනුයේ නොයා යුතු අන්ත දෙකක්ද ඇති හේිනි. මේ මාර්ගයේ මධ්‍යම කියන හඳු නාමයෙන් හඳුන්වන්නේ, මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුන්වන්නේ ඇයි කියන එකට පිළිතුරු දෙනවා. ඒ වගේම තමයි විභාගවලදී මේ අන්ත දෙක පිළිබඳව නිතර සාකච්ඡා වෙලා තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඔබට සිහිපත් කරනවා. මධ්‍යම නම් වනුයේ නොයා යුතු අන්ත දෙකක්ද ඇති හේනි. ලෝකේ ආගමානුකූලව විමුක්තිය සොයා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන අන්ත දෙකක් තිබෙනවා. අත්තකිල මතානුයෝගයේ සහ කාම සුකල්ලිකානුයෝගයේ. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී මේ කොටස් දෙක පැවිද්දන් විසින් අත්හල යුතුයි කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිර්වාණය සඳහා අනුගමනය කළ යුතු මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනවා. එහෙනම් අන්ත දෙකක් අතහැරලා මැදින් ගමන් කිරීම නිසා, මධ්‍යම මාර්ගයක් තුල ගමන් කිරීම නිසායි මේ දේශනාව මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුන්වන්නේ. ඉන් පළමුවැනි අන්තයේ ලෙසින් දැක්වෙන්නේ කම් සැපතෙහි ඇලී ගැලී සිටීම හෙවත් කාම සුකල්ලිකානු යෝගය. කාම සුකල්ලිකානු යෝගයේ තමයි කම් සැපෙහි ඇලී ගැලී සිටීම හෙවත් ශරීරයට දැඩිසේ සැප ලබා දෙමින් කටයුතු කරන අවස්ථාව. මේ අන්තය ඉවත් කළ යුතුයි. ඒ අන්තයෙන් වෙන්ව කටයුතු කළ යුතුයි. කාම සුකල්ලිකානු යෝගයේ තුළින් නිර්වාණය සාක්ෂාත්කරණය සඳහා ගමන් කරන්නට හැකියාවක් නැහැ. එය ඉතා පහත් ග්‍රාම්‍ය ලක්ෂණවලින් යුතු පුහුදුන් අයට සීමා වූ, අනාර්ය වූ, අනර්ථ ළඟා කරන්නා වූ ස්වභාවයෙන් යුක්තය. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ පිළිබඳව සඳහන් වෙන්නේ. ඒ අදහසම තමයි මේ විදිහට සිංහලෙන් දක්වන්නේ. ඉතා පහත් ග්‍රාම්‍ය ගම්මෝ පෝතුජ්ජනිකෝ පුහුදුන් අයට සීමා වූ, අනරියෝ අනාර්ය උතුම් නොවූ, අනත්ත සංහිතෝ අනර්ථය ළඟා කරන්නා වූ දෙයක් තමයි කාම සුකල්ලිකානු යෝගය. කාම සුකල්ලිකානු යෝගය අපි බලාපොරොත්තු වෙන, සමහර ආගමික ඉගැන්වීම් තුළින් බලාපොරොත්තු වෙන, බ්‍රාහ්මණික ඉගැන්වීම වගේ ඉගැන්වීම් තුළින් බලාපොරොත්තු වෙච්ච සැනසීම විමුක්තිය ලබා ගැනීම සඳහා හේතු වෙන්නේ නැහැ. ඒක පහත් ග්‍රාම්‍ය වූ පුහුදුන් අයට සීමා වෙච්ච, අනාර්ය වෙච්ච, අනර්ථය ළඟා කරන්නා වූ ක්‍රමවේදයක් තමයි කාමසුකල්ලිකානු යෝගය. දෙවැන්නේ බඳු වූ ප්‍රතිපදා ළඟා කර දෙන්නා වූ ශරීරයට කටුක දුක් දීම හෙවත් අත්තකිල මතානු යෝගයයි. දෙවැන්න එබඳු වූ ප්‍රතිඵල ළඟා කර දෙන්නා වූ, ඒ වගේ ප්‍රතිඵල ළඟා කරලා දෙන අනර්ථ සහිත, අනාර්ය වූ, ග්‍රාම්‍ය වූ වගේම ශරීරයට කටුක දුක් දීම තමයි අත්තකිල මතානු යෝගය.
ශරීරයට දැඩිසේ ව්‍රත සමාදාන ආදියෙක් සමහර විට ඔබ අහලා ඇති. කොයි විදිහටද මේ අත්තකිල මතානුයෝගය අනුගමනය කරපු ආගමික කණ්ඩායම් තමන්ගේ ශරීරයට දුක් දීම සිද්ධ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අන්ත දෙක කාමසුකල්ලිකානුයෝගයත් අත්තකිල මතානුයෝගයත් කියන අන්ත දෙකටම වැටෙන්නේ නැතිව යහපත් වූ ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීම නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මධ්‍යම මාර්ගයක් මධ්‍යම ප්‍රතිපදාවක් විදිහට. නුවණැස ලබා දෙන්නේකි. මෙදුම් පිළිවෙත නුවණැස ලබා දෙනවා. කෙලෙස් 1000 සංසිඳුවනවා. නුවණ ලබා දෙනවා. කෙලෙස් 1000 සංසිඳුවනවා. විශිෂ්ට ඥානයේ පිණිස පූර්ණ අවබෝධයේ පිණිස නිවන් පිණිස හේතු වෙනවා. නුවණැස ලබා දෙනවා. නුවණැස අපේ වැහෙන්නේ මෝහයෙන් දැඩිසේ අන්ධකාරයට අපි පත් වෙන්නේ කාමයන් පිළිබඳව දැඩි ආසාවෙන් යුක්තව කටයුතු කිරීම. ඒ වගේම ශරීරයට වැරදි සහගත විදිහට අනවබෝධයෙන් යුක්තව දුක් දීම ආදී කටයුතු කරනකොට. එහෙනම් හොඳ සිහියෙන් හොඳ අවබෝධයකින් හොඳ වැටහීමකින් යහපත් වූ ක්‍රියාපිළිවෙත් අනුව කටයුතු කරනකොට නුවණැස ලබා ගන්න පුළුවන්, කෙලෙස් 1000 සංසිඳවන්න පුළුවන්, විශිෂ්ට වූ ඥානයක් ලෝකයේ සියල්ල පිළිබඳව ඇති කරගන්න පුළුවන්, සම්පූර්ණ අවබෝධයක්, ඒ වගේම අවසාන වශයෙන් නිර්වාණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදා මාර්ගයෙන්. ඒ මාර්ගයේ අංග 8කින් යුතුව මෙසේ දැක්වේ. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සම්මා දිට්ඨි යහපත් දැකීම, සම්මා සංකප්ප යහපත් කල්පනාව, සම්මා වාචා යහපත් වචනය, සම්මා කම්මන්ත යහපත් කටයුතු, සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම, සම්මා වායාම යහපත් උත්සාහය, සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධි යහපත් සිත එකඟ කිරීම කියලා. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන මේ දෙක අයත් වෙන්නේ ප්‍රඥා, සීල, සමාධි, ප්‍රඥා කියන කොටසට. ප්‍රඥා කියන කොටසට අයත් වෙනවා සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන තුන ඇතුළත් වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන ඇතුළත් වෙන්නේ සීල කියන කොටස. සමාධි ත්‍රිශික්ෂාවේ සමාධි කියන කොටසට අයිති වෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන. ඉතින් නිතරම අහන ප්‍රශ්නයක් මේ ත්‍රිශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වීම. එතකොට ඔබට මතක තියෙන්නට වෙයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවටත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල කියන කොටසටත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන ඇතුළත් වෙන්නේ සමාධියටත් කියලා මතක තියෙන්නට වෙනවා. මේ අංගාට සම්මා යන උපපදයකින් වෙසෙසා දැක්වනුයේ බුදුදහමෙහි එන කුසල් මඟ අනුගමනයෙන්ම ඉදිරියට යා යුතු හේයි. කුසල් මඟ අනුගමනය කිරීම තුළින්ම, කුසල කර්මයන් අනුගමනය කිරීම තුළින්ම, යහපත් දේවල් සිද්ධ කිරීම තුළින්ම මේ කියන මාර්ගාංගවල යහපත් භාවය මත තමයි මේක සම්මා කියන වචන වලින් සඳහන් කරලා තියෙන්නේ. සම්මා මිත්‍යා මිච්ඡා දිට්ටි මිච්ඡා සංකප්ප ওই විදිහට වැරදි සහගත විදිහටත් අපිට ඇති කරගන්නට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග අනිත් පැත්තට. හැබැයි යහපත් පැත්තට පවත්වන නිසා මේවා සම්මා කියන වචනයෙන් හඳුන්වනවා. බාහිර ශාසනයන්ගෙන් වෙන්කොට දැක්වීම එහි අරමුණ වේ. බාහිර ශාසන වලින් වෙන් කරලා ගැනීම තමයි මේකේ අරමුණ බවට පත් වෙන්නේ. බාහිර ආගමික ඉගැන්වීම් වලින් මේ ප්‍රතිපදා මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව වෙන්කර හඳුනා ගැනීම සඳහා තමයි සම්මා කියන වචනේ පාවිච්චි කරන්නේ. වැරදි සහගත දෘෂ්ටියෙන් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග
පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒවා හැම එකක්ම මිච්ඡා කියන වචනින් තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් හැඳින්වෙන මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද්දේ කොණ්ඩඤ්ඤ භික්ෂුව ඇතුළු පස් නමටය. කාටද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනියටම දේශනා කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ආර්ය ධර්ම මාර්ගය වෙතට ඔවුන් නමාගත හැකි වූයේ එතෙක් ඔවුන්ගේ මනස තුළ ක්‍රියාත්මක වූ වැරදි විශ්වාස හා දෘෂ්ටීන් ඉවත් කිරීමෙන් පසුවයි. ආර්ය ධර්ම මාර්ගය වෙත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පස්වග තවුසන් යොමු කරගන්න පුළුවන්කම ලැබුණේ එතෙක් ඒ පිරිස අනුගමනය කරපු අත්තකිලමතානුයෝගී ශරීරයට දැඩි දුක් දෙමින් තපස්චර්යාවන්ගෙන් විමුක්ති සෙවීමේ වැරදි දෘෂ්ටිය, වැරදි දැකීම නැති කළාට පස්සේ, ඊට පස්සේ තමයි සම්මාදිට්ඨිය ඒ පිරිස තුළ ඇති කරන්නට පුළුවන්කම ලැබුණේ. සම්මාදිට්ඨිය ඇති කළාට පස්සේ නිර්වාණ අවබෝධයට පත්වන්නට ඒ පිරිසට හැකි වෙන්නේ. මෙච්චා දිට්ඨියෙන් වෙන්වීම හෙවත් සම්මාදිට්ඨිය පළමු පියවර වශයෙන් අත්‍යවශ්‍ය බව එයින් අවධාරණය කෙරේ. ඉතින් මේ මිච්ඡාදිට්ඨියෙන් වෙන්වීම හෙවත් සම්මාදිට්ඨිය පළමු පියවර වශයෙන් අත්‍යවශ්‍ය බව එයින් අවධාරණය කරයි. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වෙන්නට අවශ්‍යයි සම්මාදිට්ඨිය ඇති කරගත යුතුයි. පළමු පියවර පළවෙනියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් දුර විය යුතුයි, සම්මා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියෙන් යුක්ත විය යුතුයි. යහපත් දැකීමෙන් තොරව අඳුරේ යාම විමුක්ති මාර්ගයේ ගමන් කිරීම නොවන හේයි. අඳුරේ යෑම, අන්ධකාරයේ ගමන් කිරීම විමුක්ති මාර්ගයක ගමන් කිරීමක් නෙවෙයි. එහෙනම් යහපත් දැකීමකින් යුක්තව යහපත් සංකල්පනා, යහපත් වචන, යහපත් සමාධියක් ඇති කරගෙන ඉදිරියට ගමන් කිරීම තමයි සම්මා කියන එකෙන් සම්මාදිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ. බෞද්ධ විමුක්ති මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් පියවර තුනකින් ඇතැම් තැනක දැක්වේ. බෞද්ධ විමුක්ති මාර්ගය සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාව නම් කරන්නට කියලා අපෙන් අහනව සමහර වෙලාවට ප්‍රශ්න. ත්‍රිශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කරපු විදිහත්, නම් කරන විදිහත් අපි මුලින් සාකච්ඡා කළා. ඉතින් වෙනත් තැනකදී තැනෙක්හිදී සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යයි පංචවිද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම විදිහටත් උගන්වනවා. නිර්වාණගාමී මාර්ගයේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා සමහර තැන්වල දක්වලා තිනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවට අනුව සමහර තැන්වල දක්වලා තියෙනවා. මේ කොයි ආකාරයෙන් දැක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වෙන කරුණු තමයි ඇතුළත් වෙන්නේ. සද්ධා, ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය බල ධර්ම විදිහටත් සප්තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ පහ සඳහන් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන්නට, නිර්වාණ අවබෝධයට පුද්ගලයාට හේතු වෙන්නා වූ බල සහ ඉන්ද්‍රිය ධර්ම විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. ඉහත සඳහන් සම්මාදිට්ඨි ආදී අංග, සම්මා ඥාන, සම්මා විමුක්ති යන අංග දෙකක් හා එක්කොට දසවිධ දැක්වීමක්ද වෙයි. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා දෙකක් එකතු වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සමහර තැන්වල ඉහත සඳහන් සම්මා දිට්ඨි ආදී අංග, සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා අංග දෙකක් එකතු වෙලා දසවිධව දක්වපු තැනුත් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි තියෙන්නේ. ඒකට අමතරව විශේෂ කරලා දක්වලා තියෙනවා සමහර තැන්වල අංග දෙකක් එකතු කරලා සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා.
ප්‍රශ්නයකද අපට අහන් අපින් අහන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාධිට්ඨියාදී අංග අටක් සඳහන් වෙන අතර ඒටම එකතු වූ තවත් මාර්ගාංග දෙකක් පිළිබඳව ඇතැම් තැනක දක්නට ලැබේ. එම මාර්ග අංග දෙක මොනවාද? එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටට අංග දෙකක් එකතු වීමත් සමග ආකාර 10ක් වේ. ඒ එකතු වන්නා වූ මාර්ගාංග දෙක මොනවද කියලා ඇහුවොත් සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා පිළිතුරු දෙන්න පුළුවන්. ශ්‍රාවකයාගේ චරිත අධිමුක්තියින් අනුව මාර්ග අංගයන්හි අඩු වැඩිකම් හා වෙනස්කම් ඇතිවීම ස්වභාවිකය. ශ්‍රාවකයාගේ චරිත අධිමුක්තියින් කියන්නේ චරිතයට අනුව ඥානයේ අවබෝධයේ වැටහීමේ ශක්තිය තියෙන ප්‍රමාණය. මේ වැටහීමේ ශක්තිය තියෙන ප්‍රමාණය අනුව මේ මාර්ග අංගවල අඩු වැඩිකම් වෙන්න පුළුවන්. ශ්‍රාවකයාගේ චරිතය හැම ශ්‍රාවකයෙක්ම එක තරම් බුද්ධි මට්ටමක්, ඥාන මට්ටමක්, ප්‍රඥාවක් තියෙන පිරිසක් නෙමෙයි. ඒ නිසා මේ මාර්ග අංගවලින් උගන්වන ඉගැන්වීම, එහෙම නැත්නම් මාර්ග අංගවල අඩු වැඩි බවක් සිද්ධ වෙන්න පුළුවන්. එවන් විශේෂතාවලින් තොරව සාමාන්‍ය පෘථග්ජන සමාජය පිළිබඳව සලකා බැලීමේදී ප්‍රථමයෙන් සීලය මගින් කායික වාචික සමාචාරයන් සකස් කරගත යුතුය. එහෙම විශේෂ තොරතුරු වලින් සාමාන්‍ය පෘථග්ජන සමාජය පිළිබඳව සලකා බලනකොට පළවෙනියටම සීලය මගින් කායික වාචික සංවරයන් සකස් කරගත යුතුයි. කාය වාචාන සමෝදාන සීලං, කය වචනේ දෙක පළවෙනියටම සංවර කරගත යුතුයි. සමාචාරයන්කින් යුක්ත යහපත් භාවයට පත් කරගත යුතුයි. එහෙනම් මාර්ග අංගයේ මධ්‍යම ප්‍රතිපදාවේ පළවෙනියටම සීලය තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. විමුක්ති මාර්ගයේ, බෞද්ධ විමුක්ති මාර්ගයේ පළවෙනි අංගයේ තමයි සීලය කියන්නේ. පුද්ගලයා බාහිර ලෝකයේ කෙරෙහි දක්වන ප්‍රතිචාරයන් ක්‍රමවත් භාවයට පත් කිරීම ඉන් අපේක්ෂිතයි. පුද්ගලයා බාහිර ලෝකයේ කෙරෙහි දක්වන ප්‍රතිචාරයන්, බාහිර ලෝකයත් එක්ක කරන ගනදෙනු ක්‍රමවත්ව සිදු කිරීම, යහපත් කිරීම තමයි සීලය තුළින් අපේක්ෂා කරන්නේ. සීලය තුළින් බලාපොරොත්තු වෙන්නේ, අපි කිව්වා කායික වාචසික සියල්ලේම සමෝධානය, යහපත් භාවයේ නිවැරදි විදිහට ක්‍රමවත් විදිහට සිදු කිරීම තමයි සීලය තුළින් අපේක්ෂා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වා. දෙවැනි මානසික සංවරය ඇති කරගත යුත්තේ, දෙවැනි සංවර භාවය ඇති කරගන්නට ඕන ඉරියව් පැවැත්වීම හා ආස්වාස් ප්‍රස්වාස ආදී කොට ඇති සියලු ක්‍රියාවලිය මානසික සිහියකින් යුතුව සකස් කොටගෙන චිත්ත ඒකාග්‍රතාවය තුළින් ධ්‍යාන සමාපatti ප්‍රතිලාභය එම පියවර එහි අනුසස් වශයෙන් දැක්විය හැකිය. එහෙනම් දෙවනි පියවර විදිහට දැක්වෙන්නේ සමාධි. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඉරියව් පැවැත්වීම හා ආස්වාස් ප්‍රාස්වාස ආදී කොට ඇති සියලු ක්‍රියාවලීන් මානසික සිහියකින් යුක්තව සකස් කොටගෙන චිත්ත ඒකාග්‍රතාවෙන් කටයුතු කිරීම තමයි දෙවනි ශික්ෂාවෙන් උගන්වන්නේ. සමාධි කියන ශික්ෂාවෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ත්‍රිශික්ෂාවේ දැක්වෙන දෙවැනි අංගයෙන් බලාපොරොත්තු වෙනවා කායික මානසික සංවර භාවය ඇති කර ගැනීම, චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. අවසාන පියවර ප්‍රඥාව. මෙහිදී සත්ව පුද්ගලයා ප්‍රඥාප්තියෙන් තොර වූ විවහාරික ලෝකී ඉක්මවා පවත්නා දැනීම හෙවත් සර්ව ධර්මයන්ගේ යථා ස්වභාවයේ ත්‍රිලක්ෂණ අවබෝධය මගින් ලබා ගැනීම මේ පියවරට අයත්ය. මේ පියවර තුළින් බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන මාර්ග අංග දෙක තමයි ඇතුළත් වෙන්නේ. ප්‍රඥාව කියන කොටසට විවහාරික ලෝකයේ ඉක්මවා පවත්නා දැනීම. විවහාරික ලෝකයේ අපිට පේන්න තියෙනවා යම් යම් දේවල් ඇති වෙනවා, ඒ දේවල් පවතිනවා, අපි ඒ දේවල් පරිහරණය කරනවා, භුක්ති විඳිනවා. ඔය විදිහට පේන ලෝකයක් තමයි තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයකට අනුව තමයි ලෝකයේ සත්ව, ලෝකයේ පුද්ගල කියන සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ කියන අනිත්‍ය, නිත්‍ය නොවන ස්වභාවය, දුක් සහගත භාවය, ඒ වගේම අනාත්ම, මම මගේ කියලා ගන්න බැහැ, ස්කන්ධයන්ගේ සමவாயක්, සංස්කාර ධර්මයන්ගේ එකතු වීමක් පමණයි කියලා, සර්ව ධර්මයන්ගේ යථා ස්වභාවය, ඔය කියපු සත්ව පුද්ගල කියන සියලුම ධර්මයන්ගේ
නියම ස්වභාවය වන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉන් ඉදිරියට තමන්ට ලැබිය යුතු පියවරක් හැසිරිය යුතු බ්‍රහ්මචර්ය වාසයක් හෝ නැසිය යුතු ක්ලේශ ධර්මයක් නැති බව නැවත නැවතත් සිහිපත් කරන පුද්ගලයා නැවත කිසිවිටක ආපසු සසරට නොපිවිසෙන නිර්වාණ ප්‍රාප්ත ආර්යයන් වහන්සේ ලෙස හැඳින්වේ. මේ විදිහට ත්‍රිලක්ෂණයට අනුව ප්‍රඥාව පහළ කරගත්තට පස්සේ තමන්ට ලැබිය යුතු පියවරක් ආය නැහැ. නැසිය යුතු බ්‍රහ්මචර්යාවක් හැසිරිය යුතු බ්‍රහ්මචර්යාවක් ආය නැහැ. නැසිය යුතු ක්ලේශ ධර්මයිනුත් නැහැ. නිර්වාණය අවබෝධ කරගත්ත නිර්වාණ ප්‍රාප්ත ආර්යයන් වහන්සේලා විදිහට මේ කියන ත්‍රිශික්ෂාව අවබෝධ කරගත්ත අය හඳුන්වනු ලබනවා. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව දෙවැනි පාඩමේ හතරවෙනි කොටස හතරවෙනි ආර්ය සත්‍ය දුක නැති කිරීමේ මාර්ගය හෙවත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව අවශ්‍ය කරන විශේෂ කරුණු විශේෂ තොරතුරු එත් සමගම අපි සාකච්ඡා කළා. එසේනම් පාඩම දීර්ඝ වන නිසා මීට වඩා මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් ඔබට කමෙන්ට් කරන්නට පුළුවන්කම තියෙනවා. අපගේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලා සිහිපත් කරන ගමන් මේ පාඩමෙන් සමුගන්නවා. තුන්වෙනි පාඩම අපි ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.